අයිබෝන් කියලා පිළිගන්නවා තින ලංකා ටීවී YouTube channel එක මේ වෙලාවේ නරඹන අයත් ඉදිරියේදී බලන්න ඉන්න අයත්වත් අපි අද මේ සීතාවක පුරවරේ ප්‍රදේශයට ආවේ මේ ප්‍රදේශයේ ඉතා ඓතිහාසික වැදගත්කමක් තියෙන ප්‍රදේශයක් ඒ වගේම මේ අවස්ථාවේ අපි ඉන්නේ මේ සොහොන් භූමියක් තුල සොහොන් භූමියක් තුලට අපි ආවේ අද අපි ගුප්ත ශාස්ත්‍රයේ එක් පැතිකඩක් ගැන කතා කරන්න මේ මොහොතේදී අපි සම්බන්ධ කරගන්නවා ගුප්ත ශාස්ත්‍රවේදී ජලකුංචේවා මහත්මයා අපි මේ වෙලාවේදී ඔබතුමාව සම්බන්ධ කරගන්න බලාපොරොත්තු වෙන්නේ සොහොන්ක් තුල යම් ශාස්ත්‍රයක් තියෙනවා නම් ඒ ශාස්ත්‍රය මොකක්ද කියන එක කතා කරන්න තමයි මේ සොහොන් භූමියකට ඔබතුමාව ගෙන ආවේ ඔව් ආයුබෝවන් ඇත්තටම සතුටුයි ගොඩක් විශේෂ විදියට තමයි මේ ප්‍රෝග්‍රෑම් එක අපි කරන්න සැලසුම් කරේ ඉතින් මගේ බෙහෙවින්ම ස්තුතිය පුද කරනවා තිනත ලංකා ටීවී අපේ YouTube නාලිකාවට ඉතින් මේ අතීතයේදී මේ යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් එක්ක බැඳුණු ශාස්ත්‍රයක් මේ සොහොන් භූමියේ ගබඩා වෙලා තිබුණා ඉතින් ඉස්සර ගොඩක් අය දැකලා තිබුණා YouTube වල ඌරු මස් කාලා එක එක දේවල් කරගෙන බිත්තර බදලා කාලා පුල්ටුකා බිය කාලා මේ වගේ වැඩ කටයුතු කරලා තියෙනවා ඉතින් මේ සොහොන් භූමියේ අතීතයේදී ගුරුන් වහන්සේලා කරගත්තා වූ මන්ත්‍ර ශාස්ත්‍රයත් එක්ක ගැබ්බෙච්ච ශාස්ත්‍රයක් තිබුණා ඒවා යට ගිහිල්ලා තිබුණා මොකද අතීතයේදී ගොඩක් අය අහලා ඇති සොහොන් කඩවර සොහොන් කාලි උඩ්ඩි සූනියන් ඕ වගේ යක්ෂ කොට්ටාසවල වලින් මේ බලගතු මේවයි ඉන්නා වූ ආත්මවල එක්ක ඒ ආත්මවල ගෙනහිල්ලා පිළි ශාස්ත්‍රය අනුව මේ ශාස්ත්‍රයෙන් වැඩගත්ත ගොඩක් අය ඉතින් ඒ ශාස්ත්‍රය අද වල් බිහි වෙලා ගිහිල්ලා මේ සමාජයෙන් තුරන් වෙලා මේ ඇත්ත ශාස්ත්‍රය අද මේ ශාස්ත්‍රය තුල නැහැ බොරු අය තමයි ගොඩක් ඉන්නේ ඉතින් මේ වගේ තැන්වල අපි ගත්ත ශාස්ත්‍රයක් තිබුණා කියනවා තේරෙන්නේ ඒ ශාස්ත්‍රානුකූලව දේවල් තමයි අද අපි කතා කරන්නේ ඉතින් අපි මේ අවට සිසු ඒක කොටස් වල ඉන්න යක්ෂ කොට්ටාසවල් එක ගණිදුරු කරන්නේ කොහොමද කියලා තමයි අපි අද කතා කරන්නේ ඔව් මේ වෙලාව රාත්‍රියේ දැන් අලුයම දෙකක් පහු වෙලා සීතාවක පුරවරයට අපි ඇවිල්ලා යම් කටයුත්තක් නිමා කරලා අපි නිවස් බලා යන අවස්ථාවේ තමයි මේ වෙලාවේ ඔබතුමාත් එක්ක සම්බන්ධ වුනේ සාමාන්‍යයෙන් මේ වගේ තැනකදී ලයිව් ප්‍රෝග්‍රෑම් එකක් කරනවා අඩුයි YouTube නාලිකාවක ලයිව් ප්‍රෝග්‍රෑම් එකක් කරනවා අඩුයි නමුත් අපි ඔබතුමා සම්බන්ධ කරගත්තේ අපේ නරමන්නම් අපේ රටවැසියන්ව දැනුවත් කරන්න යම් දෙයක් ඉෂ්ට කරගන්න බලාපොරොත්තු වෙන ඉන්නා නම් ඒ අයට යම් දෙයක් උකහා ගන්න මේ සොහොන් තුලදී ඈත අතීතයේදී යම් මන්ත්‍ර ශාස්ත්‍රයක් කෙරුණා ඒ මන්ත්‍ර ශාස්ත්‍ර ඇයි මේ සොහොන් භූමියක් තුල කරන්න ඉෂ්ට වෙන්නේ ඇයි මෙහෙමයි ගොඩක් ඈත අතීතයේදී ගත්තා වූ ශාස්ත්‍රයේදී ගොඩක් ඇදුරා සොහොනේ දපනවා කියලා තියෙනවා දැන් මේ වගේ සොහොන් භූමියක සහ ගොඩක් වල දාපු සොහොන් භූමියක සොහොනේ දපනවා කියන්නේ සොහොනේ තියෙන ආත්මය ඒ තියනා වූ ගුරුකම් ශාස්ත්‍රය ගුරුකම් ශාස්ත්‍රය ගත්තොත් එහෙම බන්ධන සහ කොඩි වෙන කියනවා අහලා ඇති ඔය කොඩි වෙන කරනවා ඒ වගේ දේවල් කරනවා කියලා ඉතින් ඒ සොහොනක් තමයි ඉස්සර අතීතයේදී බෙර ගගහ මැස්සක දාගෙන ඒ අතුරා ආවේශ වෙලා එහෙම ශාස්ත්‍රයක් තියෙනවා මේ අරගෙන ඇවිල්ලා ඒතන දපල ඒ වින දෝෂේ අයින් කරනවා මොකද මෙතන ඉන්නවා දරුණු පින් දහම් කරලා පින් අන්තිම සිතුවිල්ල ආත් ඒ කියන්නේ දරුණුවටම ගිහිල්ලා යක්ෂ ආත්මයක බලවත් වෙලා ඒ වගේ ආත්මයක් ඒ ආත්මෙන් වැඩගත්ත ඇදුර ඉඳලා තියෙනවා මොකද ඒ ඇදුරන් දැන් නම් ඉතින් මේ වරන් ශාස්ත්‍රය ප්‍රගුණ වුණාට පස්සේ ගොඩක් අය මේකට ගමක් ගත්තොත් ගොඩ අය ඉන්නවා ඉස්සර ගමක එක්කෙනයි දෙන්නයි හිටියේ ඇදුරු හැබැයි ඒගොල්ලෝ කටපාඩම් මන්ත්‍ර ශාස්ත්‍රයත් එක්ක තමයි ඒගොල්ලෝ සම්බන්ධ වුනේ ඉතින් ඒ සම්බන්ධ වෙලා පසුව ඒගොල්ලෝ මේ ඇදුර හරහා ලවා වැඩවල් කරන්න පටන් ගත්තා මොකද ස්වභාවික විදියට පිල්ලි ශාස්ත්‍රය එතකොට පිල්ලි ශාස්ත්‍රය කිව්වොත් එහෙම ස්වභාවික සතෙක් භාවිතා කරගෙන උදාහරණයක් නයෙක් ඒ වගේ සතෙක් භාවිතා කරගෙන ජීවම් කරලා දැන් මෙතන සමහර වෙලාවල් වලට මෙතන මේ මිනි ඔළුවෙන් වැඩ කටයුතු කරගන්න හෝ මිනි ඔළුවෙන් අරගෙන ජීවම් කරලා ඒවට කරන දේවල් ඉස්සර අතීතයේ තිබුණ දැනුත් දකුණු පළාතේ මාතර බෙල්ල කපලා මැරුණාම හෝ සමහර වෙලාවට බෙල්ලේ වැලදාගෙන මැරුණාම හෝ වෙඩි තියලා මැරුණාම හෝ ඒ වගේ ඒ ආත්මය අරගෙන ඔළුව අරගෙන
ඒ ඔළුවේ ජීවම් කරලා ඒ ජීවම දාලා ගොඩක් බලගතු යක්ෂාත්මත් එක්ක ගනිදුරු කරපු ශාස්ත්‍රයක් ඈත අතීතයේ තියෙනවා. අද මේක නැහැ. අද වැලලිලා ගිහිල්ලා. වැලලිලා ගිහිල්ලා කියන්නේ බොරුවත් එක්ක කරලා ගොඩක් දේවල් කරන. ඉස්සර මේව මේ ස්ථානවල වල දොළ දෙනවා. රෑ 12ට 12 කනිසමෙන් තමයි දොළ දෙන්නේ. ඉතින් ඒ යන යක්ෂාත්මවල වල තියෙන පණ ගන්න මේ දැන් අපි අදහන්නා වූ සූනියන් දෙවියෝ ඔඩ්ඩි සූනියන් හරහා එන පැත්ත හෝ කඩවර යක්ෂ හරහා එන පැතිවල ඒ ශක්තිය අරගෙන මේ ස්ථානවල වල ඒ ශක්තිය උකහාගෙන ඒ ගොඩක් දේවල් ඇදුර ගොඩක් කොඩි වෙන වගේ දේවල් කරන්න ගත්තා. එතකොට ඊට අමතරව කැපුම් ශාස්ත්‍රයේ ඒ දේවල් වින කපන දේවල් ඒවා කැපුම් ශාස්ත්‍රයේ කරගන්නා වූ මේ දේවල් ගත්තා ගොඩක්. ඒවා වැලිලිලා ගිය අතීතයේදී ගත්තා. දැන් ඒ ශාස්ත්‍රය නැහැ. ගොඩක් දොළ දෙනවා වුණත් එහෙම දකින්න දෙයක් නැහැ. ඉතින් මේ සොහොන් භූමියට අරක් ගත්තා වූ යක්ෂ කොට්ටාස ගොඩක් මේ ඉන්නවා. ඒගොල්ලොන්ට කැර කියා ගන්න දෙයක් නැතුව. ඉතින් ඒක එහෙම ශාස්ත්‍රයක් ගොඩක් ඈත අතීතයේ තිබිලා තියෙනවා. ඒක එහෙමම වැලිලිලා ගියා කරගන්න කෙනෙක් නැහැ. ඒ වගේ පුස්කොළ පොත්වල මේ දේවල් තිබුණා. ඉතින් මෙතන සමහර වෙලාවල් වලට ඔය කඩවර ගොටුව කියලා තියෙනවා. සෝම් කඩවරට කැප කරලා ඒ ගොටු මාලාවල් දෙනවා. මස් මාළු බිත්තර කියලා ඒ යක්ෂයන්ව සතුටු කරනවා. දොළ දෙනවා. ඉතින් මහසෝන් කියලා අපි අහලා ඇති ගොඩ කාලයකදී ඒ යක්ෂ දේවල් ඉතිර තියෙනවා. ඉතින් ওই ගොඩක් මේ මෑත කාලෙත් තරණ අය දැක්කා සෝන් භූමියක මේ මස් මාළු බදලා කනවා, ඌරු මස් කනවා, එහෙම කරනවා. ඉතින් අර සමහරුන්ට ඒ ඕරායක ප්‍රබල නම් ඉෆෙක්ට් එකක් කරන්න බෑ ඒගොල්ලන්ට. ඉතින් අර අපි හරියට කියන්නේ මේ මන්ත්‍ර ශාස්ත්‍රයෙන් ගන්නා වූ ශක්ති ප්‍රබව සහ ශක්ති තියෙනවා. හැබැයි ඒක හරියට දැනගත්ත පිරිස අඩුයි මේ තරුණ පිළිවෙත් කරන ඇතේ. මොකද ඒක වැලලිලා යද්දිම ඒක ඉගෙන ගන්න කවුරුත් උත්සාහ කරේ නැහැ. සාමාන්‍ය නිවසක තොවිලයක් හරි යම් ශාන්ති කර්මයක් කරාම ඒකේ තියෙන දොලපිදේනි ඒ ගෙදරින් නිවසෙන් ඉවත් කරන කොටස් ටික අපි තුම්බහන්දිර තමයි ගිහින් දාන්නේ. නමුත් අද අපි කරපු ඒ කුඩා ශාන්ති කර්මයක් කරා ඒකේ කොටස් අවශේෂ ටික අපි මේ සොහොන් භූමියට අරන් ආවා. ඇයි එහෙම සොහොන් භූමියකටම අරන් එන්න නියමිත ඇයි? ඒ කියන්නේ ශාස්ත්‍රයේ ඒ විදිහට තියෙනවද? ඒ අවසානයේ සොහොන් භූමියේදී කැපකිරීමක් හෝ යම් ක්‍රමවේදයක් තියෙනවද? නැත්නම් අර තුම්බහන්දිරට දාන එකට ඒ යක්ෂයෝ ගැවසෙනව හෝ ඒ තියෙන දේවල් එක්ක දේවල් ගණිදුණු කරන්න පුළුවන් කියන කතාවක් තමයි කියන්නේ. ඇත්තම කතාව සොහොන් භූමියක දැන් මේකේ සම්මාදෘෂ්ටිකයක් තියෙනවා, මිත්‍යාදෘෂ්ටිකයක් තියෙනවා, යක්ෂ කොටසුත් තියෙනවා, පෙරේතයොත් තියෙනවා, කුම්භාණ්ඩයොත් තියෙනවා, මලයක්ෂ ආත්මත් තියෙනවා, යක්ෂණිය ඒ වගේ එක එක අපේ සමාජයේ වගේ එක එක තැන්වල කොටස් බෙදීගෙන ඉන්නේ. ඉතින් සියලුම බලවේග තියෙනවා. බලවේග මේ ඇතුලේ අපි මේ ඉන්න ඇතුලේ ක්‍රියාත්මක වෙනවා. ඉතින් සමහරුන්ට මේ සොහොන් භූමියට එළියට යන්න විදියක් නැහැ. දැන් අපි කරේ අද පහන කැප කළා, දොලක් දීලා ඒ සූනියන් යක්ෂ රූපය ඒ රූපය හරහා කරන්නා වූ දේවල් කරලා හිරවැත්ත ඥාතියෙක් ඒ ඥාතියව ගෙනල්ලා එයාව සතුරු කරලා පළතුරු ටික කැබලි කීපයක් අරන් එනවා. අපි මේගොල්ලොන්ට දැන් අපි හරිනම් මෙතන පූජාවක් කරනකොට දැන් මොකද අපි නෑදෑ ගෙදරකට යනකොට ඒගොල්ලන්ට බිස්කට් කෑම එහෙම අරයි යනවනේ. මේකේ අර අපි කරගන්නා වූ ඒ පළතුරු පූජාවල් ඒ තීර ටිකක් අපි අරන් යවිලා ඒගොල්ලන්ව සිහි කරනවා. එතකොට ඒගොල්ලෝ අපිත් එක්ක හිතවත් වෙලා ඒගොල්ලන්ගෙන් වැඩ ගන්න පුළුවන් ශාස්ත්‍රයක් තියෙනවා. ඒගොල්ලෝ අපි ගිහිල්ලා වැඳලා එහෙම කරාට පස්සේ ඒගොල්ලෝ අපේ කෙනෙක් එන්නේ මේ විදියට දොළ දෙන එකෙන් පොඩි අරමුණක් තමයි කරන්නේ. ඕකේ වෙන්නේ අර මගට ගිහිල්ලා යමක් ඉල්ලීමක් කරනවට වඩා ඒගොල්ලෝ පදිංචිලා ඉන්න ස්ථානෙටම ඇවිල්ලා අපි සෑගි භෝග දීලා ඒ අයව සතුටු කරලා යමක් ඉල්ලීමක් තමයි කරන්නේ. ඉල්ලීමක් කරන්නේ දැන් තුම්බහන්දියට නම් තවුරුක් කැමති නෑ මේ සෝම් භූමියකට ඇවිල්ලා නෑ ඕන් නෑ. ඒතර මොකද ඒකයි ඒවයි සමහර වින දෝෂවල ආහා පිටිපස්සෙන් ආවොත් එහෙම නරක බලවේගවල එහෙම එනවා. ඉතින් අර ඒකට නිකන් ඉහළ තත්ත්වයේ ඉන්න දැන් අපි කියමු යක්ෂ පැත්තෙන් අන්නා වූ දැඩිමුණ්ඩ දෙවියෝ හරහා ඒ යක්ෂයන් දමනය වෙලා ඒ යක්ෂ පැත්තෙන් දැඩිමුණ්ඩ දෙවියෝ අදාගෙන ඒ දේවල් කරාට පස්සේ එතනින් කාටවත් බලපෑමක් කරන්න බෑ. හැබැයි අර පුරුදු වුණාට පස්සේ ඒගොල්ලන්ට ඒගොල්ලෝ ආස දේවල් දැන් මේගොල්ලෝ මියපරළව යනකොට ජීවමාන ඉන්න කාලේ අන්තිම මොහොතේ රොටියක් කන්න ආසයි, තේ බොන්න ආසයි, කහට බොන්න ආසයි, මස් කන්න ආසයි, ඒ ටිකක් ගෙනල්ලා මෙතන දෙනවනම් ඒගොල්ලොන්ගේ හැමෝටම කරන්න බෑ මේ උදව් කරන එක. ඒගොල්ලොන්ට ලොකු අර කිව්වා වගේ පින් දහම් කරලා අන්තිම චුතිසිතෙන් ඉදිරිපත් වෙන්න ඕනේ හරි දෙයක්. ඒ කියන්නේ ප්‍රබලයක් ප්‍රබල වෙන්න ඕනේ පින් කරලා. එතකොට මලයක් සාත්මයක්. ඉතින් අර සමහර ඈත අතීතයේ කියන සල්ලි තිබුණා එව නැති වුණා, ගෙවල් වලට බලපෑම් කරා එව නැති වුණා. ඉතින් මේගොල්ලන්ට ගමන් කරන්න පුළුවන්, එහෙට යන්න පුළුවන්, මෙහෙට යන්න පුළුවන්. ඉතින් සමහර තැන් වලට අපිට මේවා බැලුවොත් එහෙම ඒ එක එක ආත්මවල සරිසරණය කරන්න පුළුවන්. ඉතින් ඒක සිත දියුණු කරලා බණ භාවනාවක් හෝ ලැබපු කෙනෙක් එයාලාගේ ඉන්න ආත්මේ බලන්න පුළුවන්.
මහා බෝධින් වහන්සේ ඉන්න තැන ඉඳන් පින් ගන්නවා තවත් කොහේ හරි බෝධින් වහන්සේ ළඟ ඉඳන් පින් ගන්නවා කියලා. ඉතින් එහෙම කියනවා නම් ඇත්තටම මේ සොහොන් භූමියක් තුල මළගිය ආත්මයන් ඒ ශරීරවල තියෙන ඒ ශක්තියින් මේ ස්ථානවල අදටත් තැම්පත් වෙලා තියෙනවද මේවැ සැරිසරනවද? මෙහෙමයි දැන් මේ සොහොන් භූමියේ පින් කරලා අර මම කිව්වේ දැන් එක එක ආත්මගේ සම්මයාදුෂ්ටික වඳුම් පිදුම් කරන අයට ඒගොල්ලන්ට දැන් සමහර අය මේ සොහොන් භූමියේ ඉන්න වෙන ප්‍රදේශයකට යන්න බෑ. එක්ක ඇදුරෙක් විසින් හිර කරලා වෙන්න පුළුවන්. එතකොට ඇදුරෙක් විසින් බාර කරලා වෙන්න පුළුවන්. අර සමහර එක එක ක්‍රම තියෙනවනේ. එතකොට සීමා බෝධියකට බාර කරත් සීමා බෝධියේ ඉන්න පිනක් තියෙනවනේ. කරපු ජීවමාන කාලයේදී කරපු පින් කුසල් එක්ක. මේක ඇතුළේ ඉඳගෙන මේක ඇතුළේම ජීවත් වෙන්න එහෙම ආසාවක් වෙනද සමහරු ඉන්න සමහර අය අවුරුද්දක් මාසුම් මාසයක් පෙරිත් හෝ දානමානයක් දීලා මේ දේවල් කරනවා. එතකොට එක එක ආගම් වලට අනුව ක්‍රිස්තියානි ආගමේ වුණත් මලවුන්ගේ මේ දේවල් එක්ක ඒව හරහා කරනවා. දෙමළ අපේ Hindu ආගමේ වුණත් ඒගොල්ලන්ව සීකරලා දානමාන දෙනවා. එහෙම දුන්නාම සමහර අය ඉන්නවා එහෙම යන්න අය කැමති කොච්චර ගිහිල්ලා දැම්මත් අර කූඩල්ල මැත්ත තියන්න බෑ වගේ ගිහිලා තිබ්බත් එම ස්ථානෙට ආයෙ එනවා. ඉතින් සොහොන් භූමියට. සොහොන් භූමියේ ඒ ස්ථානෙට වෙලා ඉන්නවා. ඉන්නවා ඒ ආත්මෙ සැරිසරනවා. ඉතින් එහෙම යන්නත් පිනක් තියෙනවා. සාමාන්‍යයෙන් ගොඩක් පින් දහම් කරලා වැඩ කටයුතු කරාට පස්සේ පින් දහම් කරලා එයාට තව ආත්ම භාවයක් අපේ වෙන ආගමට අනුව ආත්ම භාවයක් ලබා ගන්න එහෙම නැත්නම් තව ඇදුරෙක් විසින් ගුරුකමක් කරලා හිර කරලා එහෙම දැම්මොත් එහෙම එයාට පින් ගන්න බෑ යව නිදහස් කරන්න. ඒ වගේ දෙයක් තමයි තියෙන්නේ. ඉතින් ඒකත් පෙර කරපු සංසාරයේ කරපු පින් කුසල් අනුව එයාලා ඉන්න බවවලල ඒගොල්ලන්ගේ ඥාතියෝ හෝ පින් කරාට පසුව එයා ඊළ තලයකට යනවා. ඉතින් ඒ තරයි සමහරව ඉතින් එක එක අය කැමති ඉතින් අර සමහර අය ගොඩක් අය මෙයාලව සිහි කරලා පින් දුන්නාම ඒගොල්ලන්ගේ ඉන්න ස්ථානවල ටික 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 වැඩි වෙලා ඒගොල්ලෝ ඒ යන බවවලල වෙනස් වීම වෙනවා. ඉස්සර කියනවා සොහොනක් ළඟින් යනකොට රැයට බය වෙනවා කියලා. හොල්මන් තිනවා කියනවා යම් යම් ශබ්ද ඇහෙනවා කියනවා. ඇත්තටම අපි අද මේ වෙලාවේ සීතාවක ප්‍රදේශයේ වග කියන වග ගමේ තියෙන සොහොන් භූමික තමයි මේ ඉන්නේ. නමුත් අපිට නම් ඇත්තට මේ වෙලාවේ මේ රහයියන්ගේ හඬ මිසක් වෙනත් කිසිම ශබ්දයක් ඇහෙන්නේ නැහැ. ඉඳ හිට මේ අසල තියෙන මාර්ගයෙන් වාහනය දෙයක් යනවා. ඒ ශබ්දේ විතරයි ජය මහත්මයා ඇහෙන්නේ. ඇත්තටම ඉස්සර තිබුණු ඒ ශක්තියින් මේ සොහොන්වල තිබිච්ච ගැබ් වෙලා තිබිච්ච ඒ මළගිය ආත්මවල තියෙන අපි ඉන්න මානසික මට්ටමත් එක්ක අපිට ඒ දේවල් ඇසෙන්න ලැබෙන්නේ නැද්ද, දකින්න ලැබෙන්නේ නැද්ද? මොකක්ද මේ සොහොන් භූමියේ එදා තිබුණු තත්ත්වයයි අද තිබුණු තත්ත්වයයි මේ ශක්තින් වල බලපෑම අඩු වීමක් තියෙන නමුත් නැත්තම් ඒ තිබිච්ච එදා තිබිච්ච මේ සොහොන් වල තිබිච්ච ඒ මේවැ මළගිය ආත්ම කොටස් වල ශක්තින් ඒ විදිහම තියෙනවද? නැත්තම් අද දවසේ අද වෙනකොට මේ සමාජයත් එක්ක ඒ ශක්තින් හීන වීමක්ද වෙලා තියෙන්නේ? එහෙම එකක් නැහැ. මේ ශක්තිය එහෙම තියෙනවා. ඒ ශක්තියෙන් වැඩ ගන්න පුළුවන් මන්ත්‍ර ශාස්ත්‍රය පොළවේ යට ගිහිල්ලා අර තියෙන. ඒ කියන්නේ වල් බිහි වෙලා. ඒකට ගන්න පුළුවන් ශාස්ත්‍රය උපද්දවණ අය අඩුයි. ඒ ශාස්ත්‍රය කරන අය නැහැ. ඉස්සර මේ සොහොන් භූමියේ ඉස්සර ගම්මාන වල ඇවිල්ලා මෙතන මතුරන්න, එතකොට ජීවම් කරන්න එහෙම තියෙනවා. අදට එහෙම මොකුත් එහෙම දකින්නවත් නැහැ. ඒක කියනවා බොරු දෙයක්, මේක බොරු වැඩක් මේවා. ඉතින් ඒ ශාස්ත්‍රය එහෙම නවීන දියුණුවත් එක්ක වැළලීලා ගියා. ඒ වුණාට මන්ත්‍ර ශාස්ත්‍රය තියෙනවා පොළව. මේක නෑ. කියන්නේ අර කිව්වා වගේ මේක වල් බිහි වෙලා ගිහිල්ලා තියෙනවා. ඉතින් මේ ශාස්ත්‍රය දන්න මිනිස්සු ඉස්සර පත පොතවල් වල මන්ත්‍ර පොත්වල ඒවා ලියලා තිබිච්ච ශාස්ත්‍රයක් තියෙනවා. ඉතින් මේක ඇයි කියලා අපි දන්නේ නැහැ. මේ දේවල් මේ වෙලා තියෙන්නේ. ඉතින් දන්න ශාස්ත්‍රයෙන් මේ ශාස්ත්‍රය හොඳ දෙයකට යොදාගත්තොත් හොඳයි, නරක දෙයකට යොදාගත්තොත් එහෙම. මේ විදිහටම ධර්මම පැටිවල ගොඩක් වැඩ කරගත්ත ඈත අතීතයේ අපේ මුතුන් මිත්තන් මේ ශාස්ත්‍රය හොඳටම ප්‍රයෝගී කරන් තියෙනවා. අපේ නාලිකාව නරඹන ඔබට යම් කිසි අවබෝධයක් දැනෙන්නේ නැති මේ සොහොන් භූමියක් තුළ රාත්‍රී කාලයේදී රැකදී මොනවද සිද්ධ වෙන්නේ කියලා අපිට තව පොඩි සුළු වෙලාවක් අපි බලමු. මේ සොහොන් භූමියේ ඇවිදලා කරලා අපි ආපු කාර්යයත් මේ ස්ථානයේ අපි ඉෂ්ට කරමු. ජයල් මහත්මයා, ඔබතුමාට ගොඩක්ම ස්තුතියි. මේ වගේ තැනකට අපි ගහලා මේ වගේ පොඩි විනාඩි 10ක විතර පොඩි සාකච්ඡාවක් කරාට ගොඩක්ම ස්තුතියි. මොකද නරඹන්නන් මේ වගේ අත්දැකීමක් ලබන්න අවස්ථාවක් අපිට ඔබතුමා උදා කර දුන්නට තව නැවතවරක් ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. අපි තව ටිකක් මේ සොහොන් භූමියේ ඇවිදිමු. අපිට බලන්න පුළුවන්. එතකොට සාමාන්‍යයෙන් කියන්න අමාරුයි. ඉතින් අර ඒ තියෙන චලනවල ඒ දේවල් උත් එක්ක ඉතින් අපිට පොඩ්ඩක් ඇවිදලා වටේ පොඩ්ඩක් කැමරාවගෙන ඉත්තත් එහෙම බලා ගන්න පුළුවන්. මේ සමහර විට හොඳ දෙයක්. හරි. එහෙනම් ඔබතුමාට ආයුබෝවන් කියලා. ආයුබෝවන්.